iPhone kele bili karna ma YouTube channel lagade Windows 11 live launch event ekem passe api godak kattiye balangita podi attama Windows 11 OS ekatule Google Play Store application ekek install karala Android apps run karanna e kohomunath meeta sathi kihipa ekada kali Windows 11 stable version ekak release karat apita menne me Windows 11 stable version eket bala ganime hakiyawath thibuna na menne me Android apps run kirime hakiyawa iting ekata me goll kiwe 2022 mula ho meda Windows 11 pawichchi karana hemotama officially Google Play Store application එක තව Android apps run කිරීමේ පහසුකම ලබා දෙනවා කියලා. ඒ කොහොම වුණත් මේ වෙනකොට Windows subsystem for Android කියන application එකේ developer version එකක් මේ වෙනකොට release වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හරහා ඊටමත් පහසුවෙන් අපිට පුළුවන් Google Play Store application එක අපේ PC එකටත් Windows 11 පරිගණකයටත් සාර්ථකව download කරලා Android apps run කරන්න. ඉතින් ඒක නිසා අද අපි video එකකින් කතා කරන්න යන්නේ ඔයා කොහොමද ඔයා පාවිච්චි කරන Windows 11 පරිගණකයට සාර්ථකව Google Play Store application එක download කරලා Android apps run කරන්නේ කොහොමද කියන්න. ඉතින් video එකට යන කලින් ඔයා තාමත් SLS සඳහා YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහල තියෙන අතුපට subscribe button එක click කරලා ඊට අමතරව bell icon එක click කරලා channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද video එකට. හොඳයි මුලින්ම අපි මේ විදිහට අපේ PC එකටත් Google Play Store application එක install කරනකොට අපිට folders 3ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පළවෙනි folder එක තමයි WSA කියන folder එක. එහෙම නැත්නම් Windows subsystem for Android කියන folder එක. ඊගොම අපිට දෙවෙනිට අවශ්‍ය වෙනවා kernel කියන folder එක. ඊගොම අපිට තුන්වෙනිට අවශ්‍ය වෙනවා platform tools කියන folder එක. ඉතින් අපි බලමු දැන් කොහොමද මෙන්න මේ folders 3 පාවිච්චි කරලා අපේ Windows 11 පරිගණකයට සාර්ථකව Google Play Store application එක install කරලා Android apps run කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලා මේ ඉන්ස්ටෝල් කරන්නේ කොහමද බලන්න යන්න කලින් අර පුංචි දෙයක් මතක තියාගන්න. මොකද මෙන්න මේ Android apps run කරන Windows subsystem for Android කියන application එකත් developer version එකක්. ඔයාලට මතක ඇති Windows 11 developer version එකෙත් ගොඩක් bugs බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කියන්නේ අපිට මෙන්න මේ Windows subsystem for Android කියන application එකෙත් ගොඩක් bugs බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මටත් bugs කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි video එක අතරතුරදී ඒව ගැන කතා කරමු. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහමද අපේ PC එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Windows 11 subsystem for Android කියන application එක පාවිච්චි කරලා අපේ PC එකෙත් Android app සාර්ථක රන් කරන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයා මෙන්න මේ folders තුනවා download කරගන්න ඕනේ. ඉතින් මම පහල description එකේ මේ හැම එකම links දාලා තිනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ zip files දෙයක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා මේ දෙකම extract කරගන්න ඕනේ මෙන්න මේ WSA package ඉන්නේ. Windows subsystem for Android කියන එක සහ මෙන්න මේ platform tools කියන file zip file දෙකම ඔයාලා extract කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔය Windows 11 වල ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට right click කරලා extract to WSA package කියනකට click කරන්න. හරි ඉතින් අපිට මෙන්න මේ WSA package කියන Windows subsystem for Android කියන file එක extract කරලා ඉවරයි. ඉතින් මම මේ විදිහට මෙන්න මේ platform tools කියන file එකත් මේ විදිහට extract කරගන්න. හරි දැන් අපිට අවශ්‍ය හැම ෆයිල් එකක් වගේම එක්ස්ට්‍රැක් කරගෙන ඉවරයි. ඉතින් මම මේ විදිහට මේ ටික ඩිලීට් කරගන්න. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ WSA කියන ෆයිල් එක ඕපන් කරගන්න. ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ෆෝල්ඩර්ස් කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙතනින් මේ ටූල්ස් කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට ටූල්ස් කියන ෆෝල්ඩර් එක ඕපන් කරාට පස්සේ ඔයාලට පුළුවන් අපි අර ෆයිල්ස් තුන ඩවුන්ලෝඩ් කරපු තැන kernel කියන ෆයිල් එක කොපි කරගන්න. ඉතින් මම මේ විදිහට මේ kernel කියන ෆයිල් එක මේ විදිහට කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ tools folder එක අපි අර WSA කියන package එකේ package folder එකේ tools folder එක ඇතුළට මෙන්න මේ විදිහට paste කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට replace කරන්න ආන ඉතින් ඔය විතරදී හරි ලකුණ click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ window එක close කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ folder එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ folder එකේ මෙන්න main තැනට එන්න ඕනේ. මේ main තැනට ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ bar එකේ මෙන්න මේ විදිහට double click කරන්න. ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ folder එකේ මෙන්න මේ file location එක copy කරගන්න. copy කරාට පස්සේ ඔයාට පුළුවන් power shell කියලා මේ විදිහට search කරගන්න. ඉතින් මම මේ විදිහට මේ power shell කියලා search කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මේ power shell එක උඩ right click කරලා run as administrator දෙන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් yes දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා Windows power shell එක open වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් cd කියලා type කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ space එකක් තියලා අර අපි copy කරගත්ත file location එක මෙන්න මේ විදිහට paste කරගන්න.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එන්ටර් ක්ලික් කරන එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්න මේ කමාන්ඩ් කීපය දාලා තිනවා. ඒකෙන් PowerShell කෝඩ් කියනක ඔයාලා මෙන්න මේ විදිහට කොපි කරගන්න ඕනේ. කොපි කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතනට paste කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් එන්ටර් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් නම් මේ විදිහට කොළපාඩින් install it කියලා පොඩි loading එකක් සහ process එකක් යනවා. හරි ඉතින් දැන් අපේ process එක සහ install ලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් Windows subsystem for Android කියන application එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ application වලට දැන් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා Windows subsystem for Android කියන application එක. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ PowerShell එක close කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ Windows Power Windows Subsystem for Android කියන application එක මෙන්න මේ විදිහට open කරගන්න. open කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන options කිහිපයක්ම තියෙනවා. ඉතින් මෙතනින්ද ඔයාලා මෙන්න මේ developer mode කියන එක enable කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා මෙතන මට මුලින් කියන්න බැරි වුණ දෙයක් තමයි අපේ PC එකේ developer mode on කරගන්න ඕනේ කියන එක. ඉතින් මට ඒක පොඩ්ඩක් අමතකුණා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. ඉනි මෙතනින් ඉතින් මෙතනට ගිහලා ඔයාගේ PC එකේ මුලින්ම developer mode එක on කරගෙන තමයි මේක කරන්න ඕනේ. ඉතින් on කළ නැත්නම් ඔයා අනිවාර්යෙන් මෙතනින් developer mode එක on කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් PR subsystem for Android කියන application එක open කරගන්න. open කරාට පස්සේ ඔයාට මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මෙතන developer mode එක enable කරගන්න. ඒ වගේම refresh කරලා reset කරලා ආයෙ developer mode එක on කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ files කියන එක ඉස්සරහින් තියෙන icon එක උඩ මෙන්න මේ විදිහට click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට තියෙන continue button එක click කරන්න. ඊට පස්සේ අපිට බලාගෙන ඉමේ හැකියාව තියෙනවා Windows subsystem for Android කියන application එක start වෙන්න පටන් ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා Windows subsystem for Android කියන application එක start වුණාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඉතින් මේක තමයි පළවෙනි window එක. ඉතින් මේක ඔයාලා මේ විදිහට close කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ගිහිල්ලා start එකට ගිහිල්ලා Play Store කියලා search කරොත් මෙයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන Amazon App Store එක සහ අපේ Play Store එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Play Store එක ඇප්ලිකේෂන් එක ඕපන් කරාට පස්සේ සයිනින් වෙන්න Play Store ඇප්ලිකේෂන් එක ඕපන් කරාට පස්සේ අපිට සයිනින් වෙන්න බෑ. ඉතින් සයිනින් වෙනකොට අපිට ඉර එකක් එනවා. ඉතින් මොකද අපි තාමත් අපේ ස්ටෙප්ස් ටික ඉවර නැති නිසා ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේ ඉර එකත් ෆික්ස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අර අපි ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව ෆෝල්ඩර්ස් තුන තියෙන තැනට යන්න. ඉතින් මම මේ විදිහට මගේ ෆෝල්ඩර්ස් තුන තියෙන තැනට මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ black form tools කියන folder එක copy කරගෙන ඔයාගේ local disk C එකට ගිහිල්ලා copy කරගන්න paste කරන්න. copy කරලා ඔයාලට පුළුවන් මෙතනට ASM paste කරන්න. ඉතින් මම දැනටමත් paste කරලා තියෙන නිසා මම ආයෙ paste කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ විදිහට මේ black form tools කියන එක double click කරලා open කරගන්නවා. ඊට පස්සෙත් ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ location bar එක උඩ මේ විදිහට double click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් CMD කියලා type කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක enter කරන්න. ඉතින් මෙතනදී ඔයා මෙන්න මේ Windows CMD command prompt එක open කරාට පස්සේ ඔයාලට පුළුවන් අපි Windows subsystem for Android කියන application එකත් open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන IP address කියන එක copy කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන අපිට type කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට space එකක් තියලා ADB connect කියලා ඔයාලට මෙන්න මෙතන type කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තවත් space එකක් තියලා අර අපි copy කරගත්ත IP address එක මෙතනට paste කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් enter click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් already connect to කියලා මෙන්න මේ විදිහට අපේ IP address එක. ඉතින් මෙතනට ඔයා ලියා type කරගන්න ඕනේ ADB shell කියලා. ඊට පස්සෙ ඔය එකත් එන්ටර් කරන්න. ඊට පස්සේ මෙතනින් ඩොලර් මාක් එකක් එක්ක මේකක් එනවා. ඉතින් මෙතනට ඔයා ටයිප් කරන්න ඕනේ SU කියලා. ඊට පස්සේ මෙතනින් ඔයා හෑෂ් එකත් එක්ක මෙතනින් එනවා. ඉතින් මෙතනට ඔයා ටයිප් කරන්න ඕනේ මෙන්න මේ දෙවෙනි මං පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන දෙවෙනි කමාන්ඩ් එක. ඉතින් මේක ඔයා කොපි කරගන්න ඕනේ. කොපි කරගෙන ඔයා මෙතනට පේස් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන මේක මිනිමයිස් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේ ඔක්කොම මිනිමයිස් කරගෙන Play Store application එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට Play Store application එක සාමාන්‍ය විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනින් sign in කියලා මේකක් එනවා. ඉතින් මේක උඩ මම මේ විදිහට click කරන්න. ඊට
පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනට ඔයාගේ ඊමේල් එක දීලා මෙන්න මේ විදිහට සයින් ඉන් වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට next කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතෙන්ටි ඔයාගේ ඊමේල් එකේ password එක ලබා දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ password එක ලබා දෙන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතෙන් ඉදුත් next කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් I agree click කරන්න. හරි ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ගොඩක් සාර්ථකව අපේ play store එක smartphone එකේ විදිහටම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් බලමු. ඉතින් ඔයාලට වෙනවා ගොඩක්ම සාර්ථක විදිහට අපේ play store එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හොඳයි අපි දැන් සාර්ථකව අපේ Windows 11 පරිගණකයටත් Google Play Store application එක download කරලා install කරලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ Windows 11 පරිගණකයේ Android apps run කරගැනීමේ පහසුකම දැන් තියෙනවා. ඉතින් මමත් මගේ PC එකට මෙන්න මේ Google Play Store එකෙන් Android apps කිහිපයම download කරලා install කරලා බැලුවා. ඉතින් මටත් කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ PC එකේ Android apps run කරගැනීමේ හැකියාව තිබුණා. ඉතින් මම මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරලා පස්සේ ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නය තමයි මගේ PC එකේ තියෙන 1GB RAM එක, 2GB RAM එක, 4GB RAM එක. මගේ PC එකේ තියෙන්නේ 16GB RAM එක. මගේ PC එකට මෙන්න මේ Google Play Store application එක install කරාට අවුලක් නැද්ද? ඉතින් ඇත්තටම ඔයා 4GB RAM එකක් නම් use කරන්නේ මම නම් recommend කරන්නේ නැහැ ඔයාගේ PC එකට මෙන්න මේ Google Play Store කියන application එක install කරන්න. මොකද මමත් පාවිච්චි කරන්නේ 4GB RAM එකක්. ඉතින් මටත් මේකේ මොකද මට හොඳටම experience කරන්න පුළුවන් වුණා 4GB RAM එක මෙන්න මේ Google Play application එක install කරාට පස්සේ මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් social media පාවිච්චි කරන WhatsApp, Facebook, Instagram මේ වගේ දේවල් නම් කිසි අවුලක් නැතුව ඔයාගේ 4GB RAM එකක් තියෙන PC එකට Google Play Store application එක install කරලා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ටිකක් ලොකු ගේම් වගේ දේවල් play කරන්න ගියොත් මේ විදිහට 4GB RAM එකක install කරලා ඔයාගේ PC එක ගොඩක්ම lag වෙයි. මොකද මමත් games කිහිපයක්ම download කරලා install කරලා බැලුවා. මගේ PC එක නම් ගොඩක්ම lag වුණා පැයක් විතර වගේ යනවා. එක ගේම් එකක් ඕපන් වෙන්න. ඉතින් ඔය වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා ගේම් ප්ලේ කරනවා නම් මෙන්න මේ 4GB RAM එකට Google Play Store application එක install කරලා ඉතින් සාමාන්‍ය පොඩි ගේම් නම් කිසිම අවුලක් නැතුව ආට ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම social media කිසිම අවුලක් නැතුව වාගේ Windows 11 පරිගණකයේ 4GB RAM එකක් use කරනවා නම් කිසිම ප්‍රශ්න නැතුව social media වගේ දේවල් සහ පොඩි ගේම් ප්ලේ කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම වීඩියෝ එකේ මුල හරියදී කිව්වා මටත් මෙන්න මේ Windows subsystem for Android කියන application එකේ box කිහිපයක් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මට බලා ගන්න උන box තමයි මගේ PC එක මෙන්න මේ විදිහට Google Play Store application එක open කරලා game එකක් වගේ download කරනකොට මගේ PC එක සම්පූර්ණයෙන්ම crash වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මගේ PC එක restart කරාට පස්සේ යථා තත්ත්වයට ගන්න පුළුවන් ඉන්නේ මගේ PC එක restart කරාට පස්සේ. ඉතින් එතකොට මේ game එකත් install වෙලා තියෙන එක නතර වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකම තමයි Windows subscription for Android කියන application එක install කරපු ගමන් මගේ PC crash වෙලා ගියා මට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔයගේ පුංචි bug කිහිපයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපි video එකෙන් කතා කරේ කොහොමද ඔයගේ Windows 11 පරිගණක Google Play Store application එක install කරලා Android apps run කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයා තාමත් SS සඳහා YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහළ තියෙන උඩට subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එක click කරලා channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වීඩියෝ එක යාළුවන්ට දෙන්න share කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක like එකක් දායන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ අනිවාර්යෙන් පහළ comment section එකේ comment එකක් දායන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝකින් ඉක්මනටම හම්බෙමු.